ඇයි හොයාගෙනාවේ? සාමාන්‍යයෙන් ගැහණියෙක් මිනිහෙක් ඉන්න තැනකට හොයාගෙන ඉන්නේ එක්කෝ ඒ ගෑණිගේ බඩට ළමෙක් ආවම, එහෙම නැත්නම් ඉතින් කන්‍යභාවය පූජ කරා. හරිනේ? ඔව්. ඉතින් දැන් ওই දෙකම නැතුවයි මාව හොයාගෙන ආවේ. එකක් ඒ දෙක මාත් එක්ක ලේසි වෙන්නේ, අනිත් එක තමයි මෙච්චරකල් මගේ හිතේ තිබුණු මනුස්සය ගැන ඇත්ත දැනගන්න ඕන. එච්චරයි. දැන් ඔය මෙච්චර කල් කියලා කියන්නේ ගොඩාක් කල් නම් ලැජ්ජ ඇති නේද? එච්චර කල් ඉඳලා හොරෙකුට ක්‍රෂ් වෙච්ච එකට. මෝඩයා. ගෑනික්ට ක්‍රෂ් එකක් ඇති වෙනකොට ඒ ගැන හිත හිත ඉන්නේ ඒ මනුස්සයා හොරෙක්ද, තක්කඩියෙක්ද, ජනාධිපතිද, හාමුදුර නමක්ද කියලා. ඒකයි ක්‍රෂ් එක කියන්නේ. දැන් ඒ කියන්නේ මේ නෝන මහත්තයාගේ හිතේ තිබිලා තියෙනවා මං ගැන ඔය කියන විදිහේ ක්‍රෂ් එකක්. හිතාගෙන ඉතින් අපි අතර තියෙන යාළුකමක් විතරයි කියලා. ඇත්තට සරපුතික් ගලවලා එන්නකෝ මම හරහට තියන නලවන්ද. ඒක තමයිනේ අර කොල්ලෙක් අතින් අල්ලපු වෙලාවේ රෝමියෝ වගේ මැදට පැනලා ගුටි කන්නේ හැද. බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න ගිහිල්ලා බස් එක ඇතුළ හොඳ නැටිල්ලක් නැටුවේ තියෙන යාළුකම නිසා වෙන්නේ නැතිනේ. මේ හලෝ. අමහලකු ගේම් කාරෙක් වෙන්න පුළුවන්. ඒත් මේ ගේම් එකේදී ඔයා බබෙක්.